මැනේනි. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි සමේ ස්වාමීන් වහන්ස. භාවනාවට වාඩි වුණ ගමන් ටිකක් කයට සතිය පැවැත්තුවා. ඒ කයේ සතිය පවත්වන අතරෙත් ආස්වාද ප්‍රස්වාසයේ සතිය යනවා ස්වාමීන්. ඊට පස්සේ ආස්වාද ප්‍රස්වාසයේ සතිය පවත්වමින් සිටිය ප්‍රස්වාසයෙන් පස්සේ නිකන් ඔහේ ඉන්නවා වගේ තැනකට යනවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ටිකකින් ආස්වාසයට දැනේ. එහෙම වෙනවා. ස්වාමීන් වහන්සේට ශරීරය බලන්න කියන වෙලාවේ මට නිකන් ශරීරයේ මැද හරිය මූණ හරිය නිකන් නැතුවා වගේ තේරෙනවා. වටේ හිස් කබල ශරීරයේ වටේ නිකන් තද ගතියක් වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. සමහරලාට සිතුවිලි එනවා. ඒක එන එක නම් මම දන්නේ නැහැ. පැවතෙනකොට මම දැක්කහම ඒක එහෙමම නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඒ තමයි ස්වාමීන් වහන්සේ අද විද්‍යාවල ඇත්තටම කියනවා නම් අපිට ওই දැනෙන්නේ තේරෙන්නේ ඕක දැනෙන්නේ තේරෙන පුළුවන් ප්‍රමාණයට වැඩි වෙච්ච වෙලාවෙදී විතරක් වෙන්න පුළුවන්. ඒකෙන්ද ඒ එන වෙලාව හරි නෑ ඒක හඳුනා ගන්න එක තමයි ප්‍රධානම දේ වෙන්නේ. හඳුනාගත්තට පස්සේ ආය ඒ සිතුවිල්ලට එකතු වෙලා කල්පනා කරනවද එහෙම නැතිනම් අපි සුපුරුදු භවනා අරමුණකට කිට් වෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් හෝ තීරණය කරන්න පුළුවන්. ඒ වගේමයි තවත් ක්‍රමයක් තියෙනවා. ඒ එන සිතුවිල්ල දිහාම බලාගෙන ඉන්න පුළුවන් මෙයා මේ කතාවෙන් කොහාටද ඩ්‍රයිව් කරවන්නේ අපි වරන් යන්නේ කියලා. එයාගේ ශක්තිය පැවතිලා බෙලහීන වෙලා නැති වෙලා යනකම් ඒ දිහේ දිහාත් අපිට බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට අතපොවන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එන්නකක් තියෙනවා. ඒත් එකම අනිත් පැත්තට කතා කළොත් අර ශරීරයේ දැනෙන්න වුණාම සමහර ඝන කොටස් හැටියට පේන්න පටන් ගත්තා කියන එක හරි ලස්සන කතාවක් හිස් කබල වගේ තේරෙනයි කියන. හරි ෂෝකේ බලන්න ධාතු 13 ගැන කියන ඒ කොටසේදී සතිපට්ඨාන සූත්‍රයේම කියනවා ශරීරයේ අසවල් දේවල් ගණයි. අසවල් දේවල් එච්චර ගණ නැහැ. අසවල් දේවල් ගලාගෙන යනවා. අසවල් දේවල් රස්නේයි. අසවල් කොටස් පාවෙන ස්වභාවයක් තියෙන්නේ. අන්න එහෙම කියලා කියනවා. මේවා අපි ඊට කලින් දන්නවා දේශනානුකූලව. හැබැයි දැන් සතිපට්ඨානේ කියන කණ්ණාඩිය තියාගත්තට පස්සේ ඒ අනුසාරයෙන් යන්ට වුණාම අපිට පේන්න පටන් ගන්නවා මේක මෙහෙම එකක් තියෙනවා කියන. ඒක අපි ඇහෙන් දැකලා නැහැ. අපේ යටකටු ටික ඒ වුණාට දැක්කා. ඒ වුණාට පේනවා. ඒ තරමටම අපිට මේ වගේ තියෙන ධාතු පිළිබඳ තියෙන දැනුවත් භාවය ධාතු ගැන වුණත් ඒ තියෙන කාරණාවන් වුණත් සතියකටම ගන්න පුළුවන් සිහියකටම ගන්න පුළුවන්. ඕක පාලියෙන් කියන්නේ කොහොමද? ඉමස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්තතිමත්තාය අනිසිතෝච විහෙරති නජකින්චිතෝකී පාදීති. ඔය කියන ලක්ෂණයට ගානට සිහිඳු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ලිව්වා එකක්වත් ආපහු කල්පනා කරන්නට හෝ මමත්වයෙන් ගන්නට හෝ මාන්නයක් හැටියට ගන්නට හෝ ඒ මොනවාටවත් නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙලා තියෙන්නේ ඌමනා වෙන්නේ ප්‍රකට වෙන්නේ උදෙක් සිහිය පවත්වා ගන්නට විතරක්මයි කියන මේ කාරණාවල් ටික තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේකේ ස්වභාවය. භාවනා පටන් ගන්නකොට ආනාපානිය දැක කියලා කිව්වා. ඒත් එක්කම ශරීරයේ පේන්න පටන් ගත්තා. ඊට පස්සේ ශරීරයේ මෘදු තැන් අහු වුණා. මෘදු නැති තැන් ටිකත් අපිට පේන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ඔය කියන ස්තරයන් දිහා බලාගෙන ඉඳුණාම හිත ඕවට දක්වන ඝන ස්වභාවය මෘදු ස්වභාවයක් වෙන්නත් පුළුවන් පස්සේ කාලෙක. සමහර විට ආගේත එක බාගදා හම්බ වෙන්න පටන් ගන්නේ වේ මෘදු වෙච්ච සහැල්ලු වෙච්ච
ශරීරයක ලක්ෂණත් එක්ක ආනාපානය බලන්න පුළුවන් එහෙම තත්ත්වයක්. ඉතින් මේ වගේ කොටස් මේ වගේ ලක්ෂණ ටික අපිට හදාගන්න බැහැ ඇත්තටම හිතාමතා යුව භාවනාව තුළින් ප්‍රකට වෙන විදිහට ඒ ස්තරයන් අනුසාරයෙන් ඒ වටපිටාවල් අනුසාරයෙන් ස්පර්ශ කරනවා වෙන භාවනාව තුළදී මෑණෙනි කොහොමත් ඔය කියන ලක්ෂණ ටික ඩිංග ඩිංග හෝ ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි ඒවා ප්‍රකට කරගන්නට හෝ ඒවා ඇති වෙන්න වැඩි වෙන්න දියුණු වෙන්න අපි මේ කියන භාවනාවට සතිපට්ඨානයට යොදවන කාලය තමයි වැදගත් වෙන්නේ. එහෙම වුණාම අපිම තීරණය කරන්න පටන් ගනීවි සිහිය පවත්වන්නට නම් තමන්ට වුමනා වෙන කාරණා මොනවාද, එහෙම නැතු තමන්ගේ සිහිය වෙන විකාරයක නතර කරලා තියෙනවා නම් ඒ කාරණා මොනවාද කියලා. ඉතින් කෙසේ හෝ වේවා භාවනාව තුළ යන ගමනේදී අපිට දකින්න පුළුවන් කාරණා මේවයි. ඒ අතර ඇත්තටම කියනවා නම් ඉඳලා හිටලා අර ශරීරය බලනවා කියන එක මම අනිවාර්යයි කියලා කියන්න හේතු වුණේ එහෙම නැත්නම් අපි ශෛලගත වෙනවා. ආස්වාසය පේනවා ප්‍රාස්වාසය පේනවා ආයෙනම් ඒක මේක මේකම කියලා ඒ ඒ රවුමේම ඉන්න හිත රුචි වෙනවා, හිත කැමති වෙනවා, මනාප වෙනවා, ආස වෙනවා. අන්න ඒ කියන දෙයින් අයින් වෙන්න තමයි අපි ඇත්තටම ඕක කරන්නේ. මේකේ හන්දිය කඩන්ට ඕකයි මේකේ රහස. අපි හිත පුරුදු වෙන පුරුදු කරවන රටාවකට යන උචිත රීති වගේ තියෙනවා. අන් ඒ ටික අපි බැහැර කරන්න ඉගෙන ගන්න ඕන හිතාමතාම ඌමනාවෙම දරුවකම බලමු. භවනා තවදුරටත් එහෙම කරගෙන ගිහිල්ලා ඌවා පරයන්කිට වගේම සක්මනටත් සාධාරණ වෙන ලක්ෂණ ඒ වගේම සමහර සමහර කාරණා සාමාන්‍ය ජීවිතයට පවා ගලපා ගන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ සේම විවාහ කියන බලාපොරොත්තු වෙනවා. වෙනස නැහැ. ඊරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ වෙනවා. කාන්ති මෑණියෝ ඊරුවන් සර්ණයි. ඊරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මගේ භවනා කාලයේ මුල් කොටසේදී ආනාපාන සතියේ මගේ සිහිය පවත්වන්න මට පුළුවන් වුණා. ශරීරයේ වේදනාවක් දැනුනේ නැහැ. ශරීරයේ කෙරෙහි මනස මෙහෙයුනේ නැහැ. අවසාන භාගයට යද්දී මට ඒක හිතෙනවා මගේ අද දවසේ මම වැඩපල කරපු නිසා වෙන්න ඇති. අධික තෙහෙට්ටු ගතියක් තිබුණා. මට අවසාන හරියේදී නිින්ද ගියා කියලා මට හොඳටම දැනුණා. අද දවසේ මගේ භවනාවේ ඊටික තමයි මට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. එහෙම නිින්ද ගියේ කියන මොකද හිතන්නේ? ඒක කමක් නැද්ද? අපරාධයද? මොකද හිතන්නේ? නෑ, මං එහෙම කිසි දෙයක් හිතන්න පෙළඹුණේ නැහැ. එහෙම නිින්ද ගිය එකක් ඇත්තටම මේ තද නිින්දක් ගියා වගේ කියලා දැනෙන. ඒක මේ සනීපදායකයි. එහෙම කිව්වේ හැකි. කොහොමද ශරීරයට විවේකයක් ඕන නම් ඒක එතනට අරන් දේවි, ඊට අරගෙන ආවි තැනට. අපිට ඕන කමක් නම් ඒතනත් කමටහන කරගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට කරගන්න එක තමයි ඔහොම එකක් වුණාම අපිට දෙස් දියුල් තියාගන්න එක අපරාධයක් මං කරගත්තේ ආදී වශයෙන්. හැබැයි ඊට වඩා වෙනස් වෙන්න ඊට වඩා හිත වෙනස් ආකාරයකට වෙනස් අයුරකට තියාගන්න අපි දස වෙන එක බොහොම ලොකු කාරණාවක්, බොහොම හොඳ කාරණාවක් හිටියට මම සලකන. විදක මැනේනේ අපිට නිින්දෙන් එනකොට ඒ දේ හඳුනා ගන්න අවස්ථාවක් එනවා නම් විශේෂයෙන්ම අර විහිළුවකට වගේ කිව්වා වගේ මොන පැත්තටද පළවෙනියෙම නිින්ද යන්නේ අන්න ඒ ආකාරයට හොයාගන්න පුළුවන් නම් හිත අවදිමත් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. හැබැයි තමන් ඇත්තටම අද වැඩ කටයුතු කරලා තියෙන්නේ විවේක ගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් ඒ කියන ඒ පැත්තට යන්න අවස්ථාවකුත් තියෙනවා. කරිනේ කොහොම නමුත් භවනාව කියලා කියන්නේ හැමදාම අපිට අලුත් අත්දැකීම් ගෙනල් දෙන අලුත් පන්තියක් වගේ දෙයක්, අලුත් පාඩමක් උගන්න දෙයක්. ඉතින් ඒකෙන් යමක් අදාරන්ට ඉගෙන ගන්න එක බොහොම ලොකු ලාභයක්. එහෙමයි. 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 වන් සිල්පි. මල්කාන්ති මෑණියනි. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අද මගේ මේ භාවනා වාරයේදී මම ඔබ වහන්සේ භාවනාවට මේ ආරම්භ කරනකොටමත් අර දැස් පියාගෙන ඒ ආසනයේ එහෙම සූදානමකින් හිටිය නිසා මේ ආරම්භයේම හිතුවේ ඔබ වහන්සේ සදාහන් කර පරිදි සිතට දැනෙන ස්වභාවය මොකද්ද කියලා අඳුරගන්න තමයි මට ආරම්භයේදීම ඕන වුණේ. ඒ කේසුස් මට මෙහෙවන්නත් ඉතින් භාවනාව කියලා යම් ආකාරයකට මෙහෙවන්නෙත් නැතුව ශරීරයට ගියෙත් නැතුව මට දැනෙන ස්වභාවය මොකක්ද කියලා ධර්මක වෙලාවක් බැලුවා. මේ ඒ ආකාරයේදී මට දැනුණ ස්වභාවය මේ නිදිමතේ සුවය තමයි අත්විඳින්ද කියන්න පුළුවන්. බොහොම මේ සැප පහසු නිදිමතක් ඇඟට දැනෙනවා. ඒක හරිම සැපයි. ඔක්කොම සැහැල්ලුයි, ඇස්ද මුහුණ ඒ ශරීරේ බොහොම සැහැල්ලු වගකින් ඒ ආසා හිතෙන වගේ නිදිමතක් මට ඕන වුණේ ඒකට මේ පිටුපාණ්ඩ. එතකොට ඒ වගේම හැබැයි ඒ සාමාන්‍යයෙන් මට නිදිමත වුණොත් හිස කඩා වැටෙන එහෙම ශරීරයේ ඉතින් හෙලවෙන ස්වභාවයේ වෙනදට තිබුණට සාමාන්‍ය නිදිමතකදී මෙතනදී එහෙම ස්වභාවයක් නැහැ. හිස කඩා වැටීමක්වත් ශරීරයේ සෙලවීමක්වත් මුකුත් නැහැ. නමුත් අර නිදිමත කියන සැපය තමයි දැනෙන්නේ මට. ඒ ආකාරයේ මැදක් හරියේදී ශරීරයේ කිහිල්ල යටින් වගේ මේ එකපාරට ලොකු මේ වේදනාවක් ආවා. ඒක මේ ශරීරයට නිකන් විද්දා වගේ. ඒක එතකොට ඇඟ විදුලි කැටුවා වගේ දැනුණා. ඒ විදීම සමග මං හිතන්නේ මදුරුවෙක් විද්දා. එතකොට ඒවා මේ මොහොතේම ටිකකින් මට හිතුණා දැන් මේක තද බල ලෙසට දිගට ගියොත් මට මේ වෙනස් වෙලා අතාරගෙන පළවා හරින්න එහෙම හිතෙයිද දන්නෙත් නෑ කියලාත් හිතුණා ඒ මොහොතේ. ඒත් මං හිතාගත්ත නැහැ මේක ඉවසාගෙනත් ඉන්න බලනවා මේ පොසිෂන් එක මගේ වෙනස් කරන්න නැතුව කියලා. එතකොට මං අර වේදනාව තිබ්බ ප්‍රදේශයට හිත යොමු කළා. මං දැවිලි ගතියක් තියෙනවා ඉවසාගෙන ඉන්න පුළුවන් බවකුත් දැනෙනවා. එහෙම ඉන්න අතරවාරයේදී ඒ වේදනාව නැති වෙලා ගියා කියලා මං හිතනවා. මට දැනුන්නේ නැහැ ඊට පස්සේ මදුරුවා විදිනවා කියන ස්වභාවය. හැබැයි අර ඒක වෙනස්ුනේ කොතනින්ද කියලා කියන්න බැහැ. නමුත් නැවතත් ටිකකින් අර නිදිමත සැපය කියන එක ආයෙත් ඇවිල්ලා කියලා තමයි මට දැනෙන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේදී ඉඳලා ඔබ වහන්සේ භාවනාව අවසන් කරන නැවතත් භාවනාව ගැන සිතන්න කියලා ඒක සඳහන් කරනකොට මම ආපස්සට සිතනකොට මේ தத்துவය තමයි ප්‍රධානව තිබුණේ. මේ පූර්ණ කාලය තුලම හොඳ සැප පහසු නිදිමතක් සහ ඒ අත්විඳීමක් සහ අර වේදනාවේදී විතරක් ඒක තදට තරහකට ගන්නෙ නැතුව විඳීමක් කියන தத்துவ දෙක තමයි මම අත්විඳේ ස්වාමීන් වහන්සේ. ඔබවහන්සේට පිරුවන් සරණයි. ඔබතුමේ නිදිමත විතරද තිබ්බ නිින්ද කියන ඇද්ද එතකොට? නිින්ද ගියේ නෑ ස්වාමීන් වහන්සේ. නිදිමත තමයි ඒක. මේ නිදිමත කියන එකම මම සතුටින් බලනවා වගේ තමයි මට තේරුනේ. ඒ සැපේ විඳිනවා වගේ නිදිමත කියන. භවනාවේදී ඇත්තටම අර ඉස්සර කිව්වා වගේ අපිට විවිධාකාර විදිහේ පැතිකඩ විවිධාකාර විදිහේ දේවල් පේන්න පටන් ගන්නවා කොහොමදත්. ඒ අතර තියෙන එක එක දේවල් තමයි මේවා. අපි මුලින්ම හිතන්නේ ඇත්තටම කියන නිදිමත කියලා කියන්නේ අපිට හරියන දෙයක් නෙමෙයි, භවනාවට හොඳ දෙයක් නෙමෙයි ආදී වශයෙන්. ඒ වුණාට සතිපට්ඨාන සූත්‍රය අරගෙන ගත්තාම බුදුරජාණන් වහන්සේගේ කමඨහනක් ඕක. නිදාගන්නත් ඉගෙන ගන්න එක ඇත්තටම කියනවා කමඨහන. ඒ තරමටම තථාගතයන් වහන්සේ මේ කියන පුහුණුව අපේ ජීවිතයට කිට්ටු කරලා දෙනවා. අපේ ජීවිතයට ලං කරලා දෙනවා. ඊට කලින් නිදිමත ආපුවාම නින්දට වැටුණ අපිට පස්සේ කාලෙකදී අවස්ථාවක් එනවා නිදිමත දිහා බලාගෙන නින්දට නොයා ඉන්න. මං හිතන්නේ ඒකයි ඔබතුමිය කියන්නේ. ඒක ඇත්තටම හරියටම සැසඳෙනවා නේද? තීන මිද්දයට එන බව දැනගන්නවා, තීන මිද්දෙහි ඉන්න බව දැනගන්නවා, තීන මිද්දෙන් යන බව දැනගන්නවා කියන මේ බුදුහාමුදුරුවෝ කියන මේ කාරණාව වගේ අත්දැකීමක් අපිට ඇති කර ගන්නට අවස්ථාව හම්බ වෙනවා. අපිට ඒ වගේ තත්ත්වයක් පුරුදු කර ගන්නට ඒ දවසේ භවනාවේදී අවස්ථාව සැලසෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවල් වලට ඔය කියන ලක්ෂණයන් ටික ඊළඟ භවනා වතාවකදී වාරයකදී ඉබේටම ඇති කර ගන්නට අපිට අමාරු වෙන්න පුළුවනි. නමුත් මේ ඇති කරගත් අත්දැකීමේ තියෙන මතකය හේතු වෙන්න පුළුවන්
අපි කරන්න උත්සාහ කරන ඊළඟ භවනා වාරයක කරන්න උත්සාහ කරන ඒ කටයුත්ත කරගන්න. ඉතින් කෙසේ හෝ වේවා මෑණියනි අපි උත්සුක වෙමු. DNA හැම අවස්ථාවකම සිහියකට ගන්න. ඒ හැම අවස්ථාවකම දකින බලන තේරෙන හැම එකක්ම සිහියක සේයාවකට සිහියක ප්‍රමාණයකට ගන්නට අපිට අවස්ථාව හම්බ වුණා. ඉතින් අවස්ථාව ලැබෙනවා ඒ හැම එකක්ම දැකලා දැක දැක ඉන්න වගේ. එහෙම නැති අවස්ථාවක් වුණොත් තමයි අපි ඒකට යට වුණොත් තමයි ඊට පස්සේ නිවර්ණයකට අහුවෙන්න වගේ ලක් වෙන්න වෙන්නේ. නමුත් අපි හිතට උගන්නන්නට වුණාම තීන මිද්දේ කියලා කියන්නේ ඒ තුලින් ඇති වෙන සෝපහසු කියලා කියන්නේ සිහියේම ලක්ෂණයක් කියලා සිහිය ඇති කර ගන්නටම හේතු වෙන ලක්ෂණයක් කියලා අපිට හරියම ලේසි වෙනවා. අපිට මුහුණ දෙන්න තියෙන හැම අවස්ථාවකම කෙරෙහි අවධානමත් වෙන්න. ඒ හැම අවස්ථාවකම අපේ භවනාවේම එක්තරා කොටසක් කරගන්න. නැතරම හිත තැම්පත් වීම එක්තරා ලක්ෂණයක් තමයි. මෘදු වෙන එක සැහැල්ලු වෙන එක ඒක කියාපාන ලක්ෂණයක්. හැබැයි මීට කලින් අපි මෘදු භාවයක් හෝ සැහැල්ලු භාවයක් අත්දැකලා තියෙන්නේ නින්දකදී විතරක් වෙන හින්දා හිත හිතනවා හිත දැනගන්නවා හෝ හිත පුරුදු කරලා තියෙන්නේ ඒ වෙලාවට නිදා ගන්නටයි. මොකයි මේකේ තියෙන රහස? හැබැයි අපි හිතට උගන්නන්නට වුණාම මේ භවනාවේ මෙතර කොටසක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා එයා ඒ විදිහට බොහොම කැමැත්තෙන් පුරුදු කරන්න පටන් ගන්න. මේ ආකාරයට අපි අද කිව්වා වගේම අපිට එන ඒ හැම ක්ලේශයක් දිහාම බලන්ට අදාරන්ට ඉගෙන ගන්න පටන් ගන්න. එසේ හෝ ඒවා සමහර දවස් වලදී ඔබ අපිට කරන්න පුළුවන්කම තියෙනවා. සමහර දවස් වලදී කරන්න අමාරු වෙන දවසුත් තියෙන්න පුළුවන්. හරි නෑ. ඒ එන දවසට එන එන විදිහට මොන දෙන්න ඉගෙන ගන්න එකයි සාර්ථක වෙන්නේ වැදගත් වෙන්නේ. මොකෙන් වෙන්නේ? තනසමයි. තනසමයි සමිනාස්. YouTube එකේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. බිනෝ ස්වාමීන් වහන්සේ මට අද Zoom එකෙන් එන්න බැරි. මාවෙගෙන YouTube එක සම්බන්ධ වෙන සෑහෙන සම්බන්ධ වෙන්න බැලුව බෑ සම්බන්ධ වෙනවා. වෙනදා මම වෙනදා විදිහටම භාවනාව කළා. ඒත් පුංචි නිදිමතක් ආවා. ඔබ වහන්සේගේ හඬ ඇහුණත් තේරුනේ නැහැ. නැවතත් සිත යථා තත්ත්වයට ආවා. ඉන්පසු ඇඟ පුරාම ඊරිවැටීමක් වගේ දෙයක් දැනුණා. ඒ සමගම කහ පාටට සහ දම් පාටට ආලෝක සිරු පුරා යන දැක්ක. සිතුවිලි පහක් වගේ ආවා. හුස්ම රැල්ලේ තාලෙටම අත් දෙක උරහිස් සහ බඩපපුව උස්සනවා උස් පහත් වන බවක් වගේ තේරුණා. මට පේන්නේ නැහැ නේද කණ්ණාඩිය තියෙන. ඒ විදිහට තමයි අද මට භාවනාවෙන් සිද්ධ වුණු දේ. තෙරුවන් සරණයි. ඔබහන්සිට නමස්කාරය වේවා. එහෙමයි භාවනාව කරගෙන යනකොට අපි ඒ දකින හෝ අපි බලන අරමුණ පොඩ පොඩ අඩුවේගෙන යන්න උනොත් එහෙම ඒකට දක්වලා තියෙන ඇල්ම බැල්ම ප්‍රමාණය අඩුවේගෙන යන්න උනහම කොහොමත් අපේ හිත වෙන තරමකට අරමුණකට යන්න හිත වෙනවා. විශේෂයෙන්ම ඍධිමතකට වගේ ඕක ප්‍රධාන වෙන්න පුළුවන් ඒකාකාරකමකට ලක් වුණාට පස්සේ වගේ. හැබැයි අපි පස්සේ කාලෙක දිගෙන ගන්නවා ඒ ඒකාකාරකම කියන්නේ කමටහනක් කියලා. ඒ තරමට හිත සුසර කරගන්න අපිට අමාරු වුණොත් එහෙම ඇත්තටම ඍධිමතකට වගේ දෙයකට යන්න උත්සාහවන්ත වෙනවා. ඒකේ ඉඳලා ආපහු සිහියකට එනකොට ඒක නිකන් හරියට ලෝක දෙකක ඉන්නවා වගේ වෙන්න පුළුවන්. ඒක හරියට වතුර යට ඉඳලා උඩට එනවා වගේ වෙන්න පුළුවන්. හරි. ඒක හරියට හතර වැට්ටේම වහපු කාමරයක ඉඳලා එළියට එනවා වගේ වෙන්න පුළුවන්. සද්ද මොනවත් ඇහිච්ච නැති තැනක ඉඳලා එළියට එනවා වගේ වෙන්න පුළුවන්. ඒක හරි අලුත් අත්දැකීමක් වගේ හරි විශේෂ වෙනස් අත්දැකීමක් වගේ වෙන්න පුළුවන්. ඒදී භාගදා අපිට මුළු ශරීරේ පුරාම දැනිලා යන මොකක් හරි සංඥාවක් එන්න පුළුවන්. ඒක නැහිරි වැටීමක් වෙන්න පුළුවන්. හීතල වෙලා යනවා වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ ඔකෝම ටික හේතුක ඵලයක් මිසක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු සිද්ධ වෙන හෝ සිද්ධ කරගත යුතුම කාරණා නෙවෙයි.
ඒ වගේමයි අර වගේ එක එක විවිධාකාර ආලෝක සංඥා පවා වයෙන්ටත් පුළුවන් තීන්ටත් පුළුවන් යන්ටත් පුළුවන් කාර්යනය ගණන් ගණනක ඔය එකක්වත් අපේ ගෙදර ලයිට් එකක් පත්තු කරගන්න බැරි වුණා. රෑට ඔය ලයිට් වලින් ඇති බලක් ඇත්තේම නැත. ඒකින්ද ඒ වගේ ආලෝක සංඥා වල් වලට එච්චර අගයක් දෙන්නේ නැති එක ඇත්තටම හොඳයි. මේක ලොකු දෙයක්. නමුත් මම දන්නවා ඔය ඇත්තන්ට උපදෙස් හම්බෙලා තියෙනවා මීට කලින් ඔය වගේ ආලෝක සංඥා වල් වලට ලොකු අගයක් දෙන්න කියලා. ඒක හිඳ තාමත් ඒව පස්සේ යනවා වෙන්න පුළුවන්. හැබැයි වැඩේ වෙන්නේ ඒව පස්සේ ගියාම ඊළඟට අපේ මූලික කමඨහන අපිට අමතකයි. ඊළඟට අපි කොහේ හරි තියෙන පාටක් තමයි හොයාගෙන යන්නේ. ආන් ඒක භාවනාවේදී පාඩු වෙන්න පුළුවන්. පාඩු වෙලා තියෙන විදිය උපයන මා ඉතින් කිව්වා. නමුත් තාමත් හිත ඇතුලේ අර තාමත් තියෙනවා ඒ කාලේ අර කියලා දුන්න දෙයක් තියෙනවානේ. මේක මේක ලැබෙන එක හොඳයි කියලා. එහෙම දෙයක් පේන එක හොඳයි වගේ කියලා. ඒක හින්දා මේ වගේ දෙයක් එනකොට එව්වා බලාපොරොත්තු වෙන්න හිතන්න පුළුවන්. අද ওই භවනාදිත් මං කටියට කිව්වේ චිත්‍ර රූප මතුවෙන්නත් පුළුවන්. ඒක ගියාවයි. ඒ තිබ්බත් එක පෙන්නසත් එක කාරි නෑ. අපි භවනාව අපි කරන්න පටන් ගත්තේ චිත්‍ර රූප බලන්න නෙවෙයි පාට බලන්න නෙවෙයි. සිහින් ඉන්නවාද කියලා බලන්න. ඒන චිත්‍ර රූපයේ දිහාත් එව්වා එනකොට පවතිනකොට නැති වෙලා යනකොට සිහින් ඉන්න පුළුවන්ද? ඒව හොඳයි මගේ මට කියලා තියාගන්න උත්සාහ කරනවාද කියන එකයි බලාගන්න ඕනේ වෙන්නේ. ඒකින්ද පුහුණු ඇත්තටම නෙවෙයි හොඳට කෙරීගෙන යනවා. ඒත් එකම සමහර අවස්ථාවල් තියෙනවා අපේ හිතේ තියෙන වීර්ය අපේ වීර්ය අඩු වුණාට පස්සේ නිින්දකට වැටෙන්න පුළුවන්. නමුත් ඒක තුලම අපි අතහරින්නේ නැතුව මේ දේ කරගෙන ඉන්න උනහම අපෝ නිින්ද නැගෙන්න පුළුවන්. කාරි නැහැ. සූත්‍රවල උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නින්දෙන් වැටි වැටි ඉන්න කෙනා වීර්යය වඩලා ඊට පස්සේ ආපහු නින්දෙන් නැගී හිටින්න පුළුවන් කියලා ඒරියව තුලින්. මේකින්ද හොඳම කාරණේ තියෙන්නේ හොඳම දේ වෙන්නේ තමන් ඒ කරගෙන ඉන්න කටයුත්ත පුළුවන් තරම් කරගෙන ඉන්න එක තමයි අතහැරලා දාන්න ඕනේ. එතකොට අපිට ඒ ක්ලේශය හඳුනා ගන්න අවස්ථාවක් හම්බ වෙවි. මොන විදියකින් හෝ මොන වෙලාවකදී බොහොම සතුටුයි ඒක නිසායි. බෝලංකන්ද මෑණියනි අද මොකෑ වුණේ භාවනාව මයික් එක ඔන් කරගන්න ඕන ළඟට ගන්නත් ඕන ඇහි නෑ නැත්නම් එහෙමයි සිරුම් භාවනාව පටන් ගන්නකොටම මට හිතෙන උලන් වදින නිසා වෙන්නේ ඇති කියලා ඒක පාසම මේ කන නිකන් හිර වීමක් වගේ මට ඇති වෙනවා. මට මේ අර සීතල හොනග නිසා වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ටිකක් ගොඩක් කටි බෝලං කද නම සීමා දාගෙන යනවා. ටිකක් කෙනාට මේක දිහා මම බලාගෙන හිටියේ මොකද කියලා වෙන්නේ. ටිකක් කෙනාට එහෙම මේක එහෙම මේ විදිහටම තිබුණා. මම ඊට පස්සේ ඒක දිහා බැලුවේ නෑ. ඒක ටිකක් මම ආනාපාන හිතේ දීදුනා. ඒ වගේ හුස්ම ඉඳ පාර ගන්නකොට ටිකක් කරනකොට මට ඒක පාටම නිකන් බෙල්ල පහත් වෙලා නිකන් මෙහෙම වෙනවා වගේ තේරුණා. මට නින්දක් කියලා නම් මං හිතන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් කරලා යනකොට මං බෙල්ල කැඩීගෙන කොන්දක් අදා ගත්තා. ඒ ටිකක් කරනකොට ආය අර වටේ බාහිර ශබ්ද කීපයක් ඇහුණා. දැන් සේ මට ඒ කෙරෙහි හිතක් ගියා. මෙතෙන් මෙර මට දැන් තාම මම හිතාපහු ඉදිරිතාවු වලින් මම ශරීරයේද මගේ හිතේම කරගෙන ගියා. ඒ හිත ගියේ කාමේ මොන විදිහේ ඇඳුමක් ඇඳගෙන ගියේ අපි එහම ඒ හිත ගියේක සද්ද ඇහිලා භාවනාවට බාධාවක් වෙලා ඒ ගියේ හිත ගියේ මොන විදිහේ අදහසක් එක්කද යටි අරමුණක් එක්කද දවල්හසක් නිකුත් ඇති වෙන්නේ නේ ශබ්දයට විතරයි මගේ හිත නිකම්ම යොමු වෙන්නේ ශබ්දයට එක ගිහින් මේක තේරුම් අරගෙන ආය අපහු ආවනේ නැවත අපහු මම හිත කරගත්තා විශේෂයක් ගන්නකොට මට මගේ අර හුස්ම ගැනීම ආනාපානසතිය හුස්ම ගැනීම තත්දීම දිගටම කරගෙන කරගෙන යනවා කියලා තමයි ඒක නතර වෙන්න වගේ ආවා. ටිකක් ගන්න හොඳටම නතර වුණා වගේ වුණා නතර වෙලා වගේ ඉන්න ටිකක් කරනකොට මම මෙහෙම ඉස්සරහට මෙහෙම තල් වෙනවා වගේ මට තේරුමක් ආවා. මම ඉස්සරහට නෑ එතකොට මම අර ඒක පාටම මම බය වුණා අපේ. බය වෙලා නැවත මම ආයේ ශරීරෙට මගේ හිත මම අරගත්තා. අරගෙන ටිකක් වෙලා ආයෙ ඉන්නකොට ආයෙ නැවත සැරයක් ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදුණා. ඒක ඔබතුමේ හිතාමතාද නැත්නම් ශරීරේ හිතාමතාව නෙමෙයි
එක පාට මෙහෙම එක පාට මෙහෙම වුණා. එහෙමයි. ඒ ටිකක් කළා යනකොට මට නිකන් අර පපුව ගිරණියක් වගේ තැති වුණාට කොට. ආ. ගිරණියට මට එක පාට එතකොට අර බයක් වගේ ඇති වුණා. අර හිර වෙනකොට මනිකා. ඒ වෙලාවෙ මම කියත් නැමෙට ඉස්සස් මං ආය නැවත හිත හදාගත්තා. මට හිතුණා ඉතින් අර මගේ අර කියන ලෙඩ රෝග අනුව දන්නෙත් නැහැ කියලා කියන්න පුළුවන් තර බලමාරු නැහැ මට ඉතින්. එහෙම හිතල මං ආයෙත් නැවත ආස්වාසයට ඇයි කියලා මම යොමු කරගත්තා. එහෙමයි. යොමු කරගෙන අවසාන නිකුත් ටිකක් හිත මම කරගෙන හිත වෙනදාට වගේ අර ටිකක් හිත යා මෙහා ගියා මගේ හිත ටික. එහෙමයි. අර තල් වෙලා ගියාට පස්සේ මට හිත ටිකක් එහෙමයි. නෝනා. ඒකයි මම අද අර අතහිරි වැටීමක් වුණා. ඒ ඒ අතහිරි වැටීම මං ඉතින් අර මට දැන් අද තද වෙලා වෙන්නේ නැති කියලා ඊටස් මං අත හරි ගැසකට පස්සේ ඒක අතට වුණා. ඒක සමාදන් භාවනා නේ අත්දැකීම ලැබුණේ මට. භාවනා මෑණියනේ අපි හැමදාම අහලා තියෙන දෙයක් තමයි දීගං වාස සන්තෝ රසං වාස සන්තෝ දීගං වාපස සන්තෝ රසං වාපස සන්තෝ හැටියට හරි අස සිස්සාමේති පස සිස්සාමේති කියන වචන දෙක අපි හැමදාම අහලා තියෙන සූත්‍රය තුන. ආනාපාන සති භාවනාව නම් හුස්ම තියෙන්න ඕන කියලා. හැබැයි එක්තරා එක්තරා අවස්ථා තියෙනවා අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය බොඳ වෙලා ගියාට පස්සේ සමහරක් අවස්ථාවන්වලදී හුස්ම ගන්නට ශරීරයටම ඕන වෙන්නේ බොහෝ කාලයකට සැරයක් වෙන්න පුළුවන්. සමහර සතුත් ඉන්න ඇතරම කියනවා නම් ඒගොල්ලෝ හුස්ම ගන්න පැයකට සැරයක් විතර. කිනිතුල්ලෙක් එහෙම කනට ගියාම කියලා දෙන දෙයක් තමයි වතුර පොරවලා තියන්න කියන පැක්කද. උන් හුස්ම ගන්න වෙලාවට වතුර තිබ්බොත් එහෙම ඊට පස්සේ අතාරිනවලු ඒගොල්ලෝ. දැන් හුස්ම ගන්නකොට වතුර තියෙන්නේ හුස්ම ගන්නට බෑනේ. ඒකින්ද අර හපාගෙන ඉන්න එක අතාරිනවලු. එතකොට උඩහට එනවායි කියලා කියන්නේ. කැලේ ඉන්නකොට අපි කරන එකක්. පොල්තෙල් උදාන්න කියලා කියන පොල්තෙල් දාන්න වතුර නම් දාන්න. ඉතින් මැරෙන්නේ නැහැ එතකොට ඒ සත්තු. ඒ වගේ මැනේනි භවනාව තුළදීත් එක්තරා අවස්ථාවක් එන්න පුළුවන් අපේ ශරීරයේම තේරුම් බේරුම් ඇති කර ගන්නවා. ඒ කාලේ ගත්ත හෝ මීට කලින් මොහොතකට කලින් ගත්ත නිරන්තරයෙන්ම ගත හුස්ම දැන් උනන්නේ නැහැ වගේ කියලා. හැබැයි ඒක අපේ අභිලාෂයට ටිකක් පටහැනි වගේ. ඒක හින්දා අපේ ශරීරයේ නැත්නම් අපේ හිතම බාහිරින් බලහත්කාර භාවයකින් මේක වෙනස් කරන්නට හිතට බලපෑමක් ඉද කරන්න පුළුවන්. ඒක අපි හිතාමතා නෙවෙයි කරන්නේ. නමුත් ඒක වෙන්න හේතු වෙන්න පුළුවන් මේක නොවිය යුත්තක් කියලා අපේ හිතේ තියෙන අදහසක් වෙන්න පුළුවන්. කාගේ හිතේ තියෙන මේ අදහස? මතකයි සමහර භාවනා මධ්‍යස්ථාන වලට ගියාම භාවනා කරගෙන ඉන්නකොට හුස්ම නැති වෙන කට්ටියද කෑ ගහනවා, අනේ මාව මැරිලාද කොහෙද මට හුස්ම නෑ නේ කියලා. ඒ කෑ ගන්න බෑ මැරිලා. ඒ වගේ සමහර අවස්ථාවන් වලදී අපිට මුහුණ දෙන්න පුළුවන් අපේ හුස්ම ඇත්තටම නැත්තටම නැති වෙලායි කියලා. එතකොට හිතට කියලා දෙන්න ඕන ප්‍රධානම කාරණාවක් තියෙනවා. යම් අවස්ථාවක් එනවා මේ හුස්ම දීර්ඝ කාලීනව දැනේ යන එක බොහොම තුනී වෙනවා. ගොඩාක්ම සියුම් වෙනවා. බොහොම සියුම් වෙනවා. ඊට කලින් කිපිච්ච රළු ප්‍රමාණයට වඩා බොහොම සියුම් මට්ටමක් වෙනවා. හැබැයි හුස්ම ගන්නව නැතුවම නෙවෙයි. ඒ වුණාට අපිට දැනෙන ප්‍රමාණයට බොහොම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ මට්ටමක් තියෙන්න පුළුවන් කියන එක හිතර දෙන එක හොඳයි. එතකොට එයා ආපහු බලහත්කාරයෙන් මේ දේ ඇති කරවන්න වැඩිපුර වැඩිපුර හුස්ම ගන්නවන්න ආන් ඒ වගේ දේවල් කරවන්න අපිව යොමු කරන්නේ නැති වෙයි. එහෙමයි. මේක හිඳ වෙන්න පුළුවන් හිත අර පන්නවල වගේ මේ තියෙන ක්‍රමේ නතර කරවලා ආපහු වැඩිපුර හුස්ම ටිකක් අරගෙන දීලා ආපහු පොඩ්ඩක් හිත කරවලා ඕවන්නේ වගේ වැඩ ගොඩක් කරන්න හේතුනේ. හැබැයි භවනාව තුළ එක්තරා එක්තරා අවදි තියෙනවා. ධ්‍යාන මට්ටමින් ගත්තොත් නම් ඇත්තම කියනවා නම් ওই හතරවෙනි ධ්‍යානයේදී හුස්ම නැහැ. එයාලා භවනාව තුළ ඉන්නේ දැනුවත් භාවයකින්ම තමයි. හුස්මක් නැහැ, ඇත්තෙදිම නැහැ. උපේක්ෂාව පමණයි. හුස්ම ගන්නට උනන්නේ නැහැ. නැත්තම් කියන්න එපා. මෙතනදී තියෙන කටුවත් ඇත්තටම කියනවනේ හුස්මම තමයි හතරවෙනි ධ්‍යානයට. හතරවෙනි ධ්‍යානයට යන්න තියෙන ප්‍රශ්නේම හුස්ම ගන්න එකම තමයි. විශ්වාස කරන්න. මේ කියන්නේ මරුණ නෙවෙයි. මේ ඇතු ජීවත් වෙනවා. එතකොට ඒකම කියලා කියන්නත් අමාරුයි. නමුත් ඒහා සමගාමී වගේ තියෙන ලක්ෂණයන් අපිට භවනාව තුළදී මීට කලින් වුණත් අත්දකින් ලබන්න පුළුවන්. එතකොට මෑණියනි අපි අපේ හිතට කියලා දෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ අවස්ථාව තුළ වුණත් සතිමත් වෙන එක තමයි හරියන්නේ කියලා. ඒ අවස්ථාව
කල්පනාවට ලක් කරන්නට හෝ විචාරයට ලක් කරන්නට හෝ ඒක තමන්ට තේරෙන මොකක් හරි ගොඩකට දාගන්නට යන්න නැකයි. මේ තියෙන්නේ මොකද්ද? ඒ තියෙන දේ ඒ විදිහට අනුමත කරනවා. තමන්ට දැන් තේරෙන්නේ කොහොමද? හුස්ම නැහැ. හරි නේද? හුස්ම නැහැ. මේක අපිට අපි දන්න දෙයකට දාන්න ගියා කියන්නකො. මේක පළවෙනි ධ්‍යානයේද දෙකද තුනද අහවල් සූත්‍රයේද මේක කොහෙද මේ ඇරිලාද මොකද අන්න එහෙම කරන්න උනා කියන්නකො. එතකොට තමයි මෑණියනි අපේ හිත ඔන්න විසිරෙන්න පටන් ගන්න ආයෙත්. ඒ හිතේ විසිරීම කියන දේ ඇත්තටම ඇති කරගන්නා වූ ප්‍රබවයක් අපි මතම. හැබැයි ඒක නැති කරගන්න පුළුවන් ප්‍රබවය හෝ හැකියාව තියෙනත් අපිට මතම. ඒකන කාරි නෑ. ඊළඟ අවස්ථාවකදී අපිට අවස්ථාව ලැබුණොත් ඔය වගේ දෙයක් වෙන්න බය වෙන්න කාරි නෑ. එහෙම. නෑ අපි අනුමත කළා නම් හුස්ම නොදැනී යන එක වෙන්න පුළුවන් දෙයක් මේකත් භවනා අරමුණක් කියලා තල්ලු වෙලා යන දෙයක් හෝ නැත්තම් හිතට වෙනම හැටියකට මේක පෙන්වලා දෙන්න ඕන බවක් නැති වේවි. මොකද අපි අර අර කියන කොටස තුල ඉඳ හිත හදාගෙන තියෙනවා. එහෙමයි. මේ හුස්ම නැති වෙ ඉන්නත් පුළුවන් කියන දේ අපි හිතට කියලා දීලා තිබ්බා නම් ඒ ඒ විදිහට ඒ දේ අනුමත කරා නම් අර සංස්කෘත භාෂාවෙන් කියනවා නම් ඒ කොටසටත් සාදර වුණා නම් ආ එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා ඒ කියන අවස්ථාව තුලත් සිහියෙන් ඉන්න. ඒකත් එතකොට අපේ භවනාවෙම එක අරමුණක් වෙනවා. අර හුස්ම දැක්කා වගේමයි. ඊට කලින් හුස්ම දැක්කේක භවනා අරමුණ. දැන් හුස්ම දකින්නේ නැති එක. හුස්ම නැති එක තමයි අපේ භවනා අරමුණ. එතකොට තියෙන ඇතරම සිතුවිලි තියෙන්න බෑ. මෙහෙම සිතුවිලි කොහොමද තියෙන්න බෑ? වේදනාවල් දැනෙන්න පුළුවන් කමකුත් නෑ ඇතරම කියනවනම්. ඔය තියෙන ඕක විතරමයි තියෙන්න පුළුවන්. ඒක ඒක ප්‍රායෝගිකව අත්දකින්නවා විනා ඒක නිකන් වචනයකින් කියන්නත් අමාරු වෙන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ වගේ තැනකට ගියාම අපි ওই දේ ප්‍රතික්ෂේප කළොත් එහෙම හිත මැලි වෙනවා, කම්මැලි වෙනවා. ඕක හරියන පාරක් නෙවෙයි කියද. නමුත් මෑණේනි මම බොහොම වගකීමෙන් කියන්න මනාවයි. භාවනාව තුළ මේ වගේ ඒවා වෙන්න පුළුවන්. හරි නෑ. එහෙම එව්වට එන්ට දෙන්න ඕනි, ඉන්ට දෙන්න ඕනි. යනවා නම් යන්ටත් දෙන්න. හරි. එහෙමයි. ඉතින් හොඳ මයිතර සනයි. දම් ප්‍රියන්ත මහත්තයෝ තිරුවන් සරණයි. සරයි ස්වාමීන් වහන්සේ. අද භාවනාව සාමාන්‍ය පරිදි පටන් ගත්ත ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව කරගෙන ගියා. අද මට ශරීරය කියන්නේ වඩ වඩ පපු ප්‍රදේශයේ උස් පහත් වීම අනුව එහෙම හොස්ම ගන්න එක දැනුණා. ඒක චුට්ටක් වෙලා දැරිලා ඊට පස්සේ නාස්පුඩු වලින්වත් දැනුණා. ඊට පස්සේ ඒ දෙකම නිකන් අතර වෙලා ගිහිල්ලා ශරීරය සම්පූර්ණ වගේ කියන්නේ ශරීරය සම්පූර්ණම නෙමෙයි ශරීරයත් දැනුණා. එතකොට මට ওই ඒ අර අවස්ථා දෙකම දැනුන්නේ. ඊට පස්සේ ආපහු නාසයෙන් ආපහු හුස්ම ගන්නත් ඒකත් ආයෙත් පටන් ගත්තා. සමහරවිට ඒකත් නැවතිලා මේ පපුව ප්‍රදේශයේ නැත්නම් බඩ ප්‍රදේශයේ හුස්ම ගන්න එක දැනුණා. ඔන්න ඔය අවස්ථා තුනේ තමයි ස්වාමීන් වහන්සේ මම ওই පැය භාගෙම ගත කරේ. හැබැයි නිදිමතත් තිබුණ නින්ද නම් ගියේ නෑ. නිදිමත තිබුණ හොඳට හිටියේ නෑ. අවසරයි ඔබ තමයි සිතිවිලි වලින් එහෙම ලොකු බලපෑමක් කරේම එහෙම ආවෙත් නෑ. අවද එහෙම ලොකුවට තිබුණේ නෑ. ඇතරම් බලන්න අපි අල්ලගන්ට දස වුණාම එක හා සමාන විදිහේ ලක්ෂණයන් ශරීරය තුලින් මෘදු කියන්නේ ඒ මෘදු තැන් දකින්න පුළුවන්කම තිබ්බොත් හිත ඉගෙන ගන්නවා මෘදු තැනෙන් මෘදු තැනට යන්න. ඒක හරියට ඒක කම්පැනි එකකට යන්න ලේසි වගේ. ඒකෙම ඉන්න කට්ටියට මාරු වෙන්න ලේසි වගේ, හුව මාරු වෙන්න ලේසි වගේ. මෘදු තැනක් ශරීරය තුල තියෙනවා නම් මෘදු තැන් කීපයක් ඒ තැන් වලට යන්න ලේසි කමක් තියෙනවා, පුළුවන් කමක් තියෙනවා. මොකද ඒ ඕනෑම තැනක පේන තියෙන ස්වභාවය ඒකයි. තියෙන විදිහේ කියලා. ඉතින් ඒ වගේ ටිකක් අපිට ඇති කරගන්න එක තමයි ওই ශරීරයේ දිහා බලලා අර දරත වගේ නැත්තම් රළු හැටියට තියෙන ස්වභාවයන් ටික මෘදු සැහැල්ලු කරගෙන ඒ තියෙන තැන් ගැනත් සතිමත් වෙන්න බලන්න. එතකොට සතිමත් වෙනවා, සිහියට යනවා, මේ කොටස් මේ කාරණා නැත්තම් මේ ස්ථානයන් මෘදුයි සැහැල්ලුයි මේ තැන් වලට වඩා කියන ආකාරයෙන් වගේ. අන්න එහෙම වුණාම අපිම ඉගෙන ගන්නවා මේ ටැංග වලට යන්නේක
ලාභදායකයි සාලේසිය කියලා. හැබැයි ඔයත් එක්කම එක්තරා විදිහකට අපිට හිතෙන්න පුළුවන් නිදිමතක් වගේ දෙයක් කියලා. නමුත් හිත තැම්පත් වෙනකොට තියෙන ලක්ෂණයක් තමයි මුරුදු බව සහ සැහැල්ලු බව, පස්සද්ධි ගුණය කියලා කියනවා. මේ කියන පස්සද්ධි ගුණයක් වගේ දෙයක් අපි අත්දැකලා තියෙන, භුක්ති විඳලා තියෙන නිින්ද යනකොට වගේ හින්ද අපිට හිතෙන්න පුළුවන් මේක නිින්දක් තමයි කියලා. එහෙමයි. සම්පත්‍ති මේ ලක්ෂණ වෙන්න පුළුවන් අපිට මේ නිදිමත හැටියට මේ තීරෙන්නේ. එතකොට දැන් වෙද්දී ඊට කලින් ওই වගේ දෙයක් වුණාම අපි නිින්දටම ගිය වුණාට දැන් අපිට පුළුවන්කම තියනවා මේ තියෙන වටපිටාවල් වල තියෙන ඒ තියෙන මුදු සහැල්ලු කන් එක සිහිය තියාගෙන ඉන්න. සමහරක් වෙලාවට ආනාපානය තද හැටියට දැනෙන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒ දේ බලාගෙන ඉන්නකොට ඒ තරම් තද හැටියට බලන්න උනන්නේ නැති වෙන්න පුළුවන්. ශරීරයේ තුලින් ආනාපානයක් පේන්න පටන් ගන්න පුළුවන්. ශරීරයේ තුලින් ආනාපානයක් ප්‍රකට වෙන්න පටන් ගන්න පුළුවන්. මේව තමයි අර එකම කම්පැනි එක වැඩ කරනවා වගේ වැඩ. අපි ඒ අනුසාරේ ඒ දේවල් ඒ තැන් වලින් දකින්න බලන්න ඉගෙන කියා ගන්න. මේක මම දකින්න ඇතරම භවනාව තුලින් ලැබෙන බොහොම ලොකු ප්‍රතිඵලයක් කියලා. විශේෂයෙන්ම දැන් සබ්බ කාය පරිසංවේදී සිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති කියන මේවාට යන්ට අපි ඇතරම මුළු ශරීරයේ පුරාම යවන්ට පුළුවන් හිතක්, යවන්ට පුළුවන් සිහියක්, යවන්ට පුළුවන් හිතේ තැම්පත්කම හදා ගන්නට උනාම පස්සම්බය කාය සංකාර කියලා කියන හැටියට මේ ශරීරයේ තියෙන සකස් කර ගැනීම නම් නන් ටික ඕවා නිරුද්ධ කර ගන්නට ඉගෙන ගන්න. එහෙමයි සර්. කර ගන්න නැත්නම් අයින් කර ගන්නට තේරුම් බේරුම් ඇති කර ගන්න. එතකොට අපිට තේරෙනවා ඝන ස්වභාවයෙන් තිබිච්ච ඒවා මෘදුයි, සමහරක් වෙලාවට තද ඒව පේන්නත් පුළුවන් හිස් කබල වගේ අර මෑණිකෙන කිව්ව වගේ ඒවා. ඊට පස්සේ අපි ඒව දිහා නැවතත් අවධානය යොමු කරගෙන ඉන්නකොට ඕ මුදු සැහැල්ලු ඕ නිෂ්පව වෙලා යන්න පුළුවන්. මේ තමයි භවනාව තුළ යන ඒ පැත්ත යන ස්වභාවය. ඉතින් හොඳ කමක් තියෙන්නේ ඇත්තටම ආනාපානය බලනකම්ම නිරන්තරයෙන්ම විනාඩි කිහිපයකට සැරයක් ශරීරේ වටා යන්න පුළුවන් රවුම ගිහිල්ලා යන එකම තමයි. එතකොට අපිට මේ හැම තැනකින්ම ওই කියන සිහිය අල්ල ගන්නට අවස්ථාවක් හම්බ වෙනවා. බොහොම සතුටුයි. අවසන්යි. අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේට. දුන්නෝනා ඔබතුමිය නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. අවසන්යි. අද දිනේ ස්වාමීන් වහන්සේ මම අර ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව ඒ අනුව යමින් භාවනාව කටයුතු කරගෙන ගියා. ආනාපාන සතියට හුස්ම රැල්ලට සිහිය යොමු කරා. ඒ වගේම මේ ශරීරයේ කොටස් වලට සිහිය යොමු කරා. සමහර වෙලාවක ඔළුව පහත් වෙලා වගේ තිබුණ නිින්ද ගිහිලා නෙවෙයි, නමුත් ඉතින් අර එක විදියට ඉන්න බැහැනේ. ඊට පස්සේ ඒව හෙමින් හදාගත්තා. ඒ වගේම කකුල පොඩක් හිරි වැටලා තිබ්බා, ඒකත් හෙමින් සිරුවේ හදාගත්තා. ඒ වගේ හුස්ම රැල්ලට සිහිය පවත්වාගෙන යනකොට අවස්ථා දෙක තුනක් වෙනද වගේම නැහැ. අවස්ථා වැඩිමුණොත් පස්ස සැරයක් විතර වෙන වෙන සිතුවිලි වලට සිත යන බව අවබෝධ වුණා. නමුත් ඒව අර එල්ලිලා ගියේ නැහැ. ඊට පස්සේ මේ ආපහු භාවනාවට සිත යොමු කරගත්තා. ඒ විදියට යනකොට අර ඒ වගේම හුස්ම රැල්ලේ අර මේ මුල මැද අගර එක අවසාන වෙන වෙලානිත්, ඊට පස්සේ ආශ්වාසය අවසන් ප්‍රශ්වාසය පටන් ගන්නවා, ඒ එහෙම ගැනත් මම නිකන් ඒක අවබෝධ අදහසකින් හිටියා. කාලයත් එක්ක මේ මම අනිත් දිනවලත් පුළුවන් වෙලාවට කරනවා. මට හිතෙනවා ටිකක් සති නිමිත්තේ සිහිය පවත්වා ගැනීම පොඩ පොඩ ප්‍රගුණ වෙනවා කියලා අදහසක් වගේ දැනීමක් තියෙනවා ස්වාමින් වහන්ස. අවසරයි. ඒ වගේ තමයි කරගෙන ගියේ භාවනා. හොඳමයි. ඒ වගේ මෑණිනේ, එතකොට ඔය ඇති කරගත සති නිමිත අපිට ගොඩාක් ලොකු කතාවක් කියන ඔගේ අසින් ඇත්තටම කියනවා නම් උදාහරණයක්, ආනාපානේ ශාරීරිකව තේරෙන්න පටන් ගත්තා කියන එකේ තේරුම හෝ ශරීරය ආනාපානේ පැත්තකින් තියෙනකෝ ශරීරය කොහෙන් හරි තේරෙන්න පටන් ගත්තා කියන තේරුම එයාට ශරීරය කියලා කියන ඝන සංඥාව
ඒ පැත්තෙන් ඒ ස්තරයෙන් බලන්ට දැන් ඇත්තරම දොරක් ඇරිලා තියෙනවා වගේ වැඩ. මේ වුණාම අපි දසවෙන්ට පටන් ගන්නට ඕන. ඒකට කිට්ටුව තියෙන ආසන්නයෙන් තියෙන දේවල් එක්ක සතිමත් වෙන්නේ කොහොමද කියලා. සමහරක් වෙලාවට මේ අවස්ථාවේදී ඕකට කරදර කරන්න පුළුවන් හුස්ම ඇවිල්ලා වේදනාව ඇවිල්ලා ආදි වශයෙන්. ඒවා සමනය කරගන්නේ කොහොමද කියන එක අපිම බුද්ධියෙන් විමසා ගන්නට ඕන. හරි නැහැ. කොට නිදිමත වගේ දෙයක් තිබුණා වුණාට ඒව ගලපා ගන්න පුළුවන් කමක් එනවා. හිත පිට ගියාට නැත්නම් සිතුවිලි ආවට ඒ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් කමක් එනවා. ඒවට යට වෙන්නේ නැතුව අහු වෙන්නේ නැතුව දැන් අපි ඇත්තටම මධ්‍යස්ථ මතධාරී ස්වාධීන වෙච්ච චරිතයක ගානකට අවිලා තියෙනවා. ඒක හරියට නිකන් අපි මොකක් හරි පිට්ටනියක් මැද ඉන්නවා. ඊට කලින් නම් සෙල්ලම් අරෙහි මෙහි තැන් තැන් වල තියෙනකොට ඒව බලන්ට යනවා. දැන් අපිට පේන පැත්තේ තියෙන සෙල්ලම දිහා අපි බලාගෙන ඉන්නවා. හැබැයි නොපෙනෙන පැත්තේ සෙල්ලමක් වෙනම සිද්ධ වෙන්න පුළුවන්. ඒව අපි දන්නෙත් නෑ අපිට වැඩකුත්. අනේ වගේ භවනාව තුළ සතිය කියන දේ මැනෙන්නේ කොහොමත් වැඩිමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක සාපේක්ෂ වෙනවා සම්පජාන ගුණණය ගුණයටත්. ඒක සාපේක්ෂ වෙනවා වීරියටත්. ඒක සාපේක්ෂ වෙනවා ප්‍රීතියටත් අස්සද්දි නැත්තම් මුදු සැහැල්ලු ගුණයටත් සමාධියට සහ උපේක්ෂාවට. මේ කියන ඔක්කොටම ඔය ඇති කරගන්නා වූ සතියෙන් ලැබෙන බලපෑම එකතු වෙනවාමයි අපි ඒ අනුසාරයෙන් බලන්නේ. එතකොට ඒකේ රහස ඒක හොයාගන්න පුළුවන් පැත්ත තමා අපිට යම් කිසි පැත්තකින් ශරීරයේ තේරෙනවා නම් ඒකේ තේරුම උදාහරණයක් ඇරෙන්න ශරීරයේ මතු පිටින් තේරුණා කියන්නකො. මේකේ කතාව දැන් හිත සුසර වෙලා තියෙනවා. ශරීරයේ මතු පිට පැත්තෙන් මේ ශරීරයේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ වටපිටාවක ඉන්න. ඒකෙන් යන්න පුළුවන් දුර කොච්චරක්ද කියන එක කියන්න අමාරුයි. ඒක තීරණය වෙන්නේ හිතේ තියෙන තැම්පත්කමත් එක්ක තමයි. නමුත් රහස අරක තමයි. මේ වගේ ඉඟි මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට මේ හැම එකක් එකම සතිමත් වෙන්නට අපිට අවස්ථාවක් තියෙනවා. සිහි ඇති කර ගන්නට අවස්ථාවක් තියෙනවා. අපක්ෂපාතී වූ විදිහට නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒකම තමයි ඇත්තටම කියනවා නම් භාවනාවේදී සිහිය දියුණු වෙන්නට තියෙන ප්‍රධානම ලක්ෂණය. සිහිය දියුණු වෙනවද සිහිය තියෙනවද කියන කේ ප්‍රධානම කතාව තමයි. සිද්ධ කරපු සිද්ධ වෙච්ච දේ සක්සුදක් සේම අපිට මතකයි. සිහියේ සති ඉන්ද්‍රිය කියන එක ගත්තොත් සති ඉන්ද්‍රියේ තියෙන එකම එක ගුණාංගය තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. මේ විදිහටයි වැඩේ සිද්ධ වුණේ. මේ විදිහටයි කතා බහ කළේ හෝ හිතුවේ හෝ අදහස් දැක්වේ ආදී වශයෙන් මතකයේ ඉතුරු වෙනවා. මං හිතන්නේ සතිය කියන දෙයට ඔය පාලි ටෙක් සොසයිටි කියන ඒ ආයතනයෙන් කරපු ශබ්දකෝෂයේදී දීලා තියෙන එක පරිවර්තනයක් තමයි මතකය කියන්නේ. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියන දෙයට මං හිතන්නේ ඉතින් මේ වගේ ලක්ෂණ වලින් තමයි අපි හොයාගන්නේ අපි සිහියෙන් ඉඳලා තියෙන ප්‍රදේශ මොනවද, සිහියෙන් ඉඳලා තියෙන කාල මොනවද, නැති කාල මොනවද කියලා. භවනාව කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ හැමදාම අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් අපිට ගෙනල්ලා දෙන දෙයක්. ඒවා මතකයේ තියාගන්න එක හොඳයි. අද කරපු භවනාවේ අත්දැකීම සටහන් කරගෙන හරි කාරි නෑ. දැන් අද කාලේ දුරකථන හිමත් තියෙන ඉන්න ওই වොයිස් එක රෙකෝඩ් කරගත්තත් හොඳයි. එහෙම කරලා ඊළඟ දවසේ භාවනාවට කලින් ඒ රෙකෝඩින් එක අහනවා නම් ඒ කරපු භාවනාවේ තීවිච්ච අත්දැකීම කියවනවා නම් ඒක ලොකු භාවනාව ගැන කියලා දෙන ලොකු ධර්ම දේශනාවක් වෙවි තමයි. මොකද ඒක තමන්ගේම සුඛී අත්දැකීම වෙනින්න. බොහොම සතුටුයි මේ නේ නේද තෙරුවන් සරණයි. එහෙමයි සාමිනාස්. සාමින් වහන්සේ අද මේ අර සද්දය පැහැදිලි නැති ගමක් තිබුණා. මොකද දන්නේ වෙනද වගේම සයින්වන්සේ කියන ඒවා බොහොම අමාරුවෙන් තමයි අහගෙන හිටියේ. සමහරද ගොඩක් වෙලාවට පැහැදිලි මදි ගතියක් තිබුණාද ධර්ම සාකච්ඡාවේ බණ කියන වෙලාවේ නෙවෙයි. දැන් අර කමටහන් සාකච්ඡාවේදී තමයි ඒක ගොඩාක් මෙන්නේ බණ කියන කොටත් ගතතර මොකක් හරි එහෙම මයික්සර් මොකක් හරි එහෙම දන්නේ නැහැ නේ. ඒකට ඇහුණා බොහොම උනන්දුවෙන් අහන් හිටියාම අහගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තිබුණා අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම නේමයි මම ඇත්තටම කියනවා නම් ඉතින් අපිට තියෙන මේ ආර්ථික ශක්තියත් එක්ක පුළුවන් තරම් උපරිමයක් උත්සාහ කළා. මම දන්නේ ඔකී ගන්නවා ඔය ඒක පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. බලමු මෑණියනි මයික් එක ගොඩක් හිටු කරලා කතා කරනකොට පහුගිය ටිකේ මම හිතා ඕ රෙකෝඩින් එකේදී ආපු ප්‍රශ්නයක් තිබ්බා මේ අර හුලං වදින සද්දයක් එනවා. ආහ් ඒ මං කල්පනා කරා අද
අඟල් දෙකක විතර දුරක් තියන්න කියලා. සමහරක් ඉතින් ඒක හින්දද දන්නේ නැහැ. කොහොම නමුත් රෙකෝඩින් එකේදී මේ නෑ YouTube එකට දාන එකේදී මම උත්සාහ කරනවා ඕක කඩලා ටිකක් සද්දි වැඩි කරලා දාන්න. දීර්ඝ වශයෙන් කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු අපිට පුළුවන් හැටියට මේවා වැඩි දියුණු කරන්න ඉම්ප්‍රූව් කරන්න උත්සාහවන්ත වෙනවා. බලමු අද හුස් හුලගත් හේතුවක් වෙන්න පුළුවන් හුස්ම. බලමු කරේ සුධර්ම මෑණියෝ ඔබතුමීට මම අහනවාද, ඔබතුමීගේ මයික් එක තාම තියෙන නම් ඕෆ් කරලා කතා කරනවද දන්නේ? හරි හරි නේද ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේ කිව්ව පරිදි භාවනාව කරගෙන ගියා. ඒ වුණාට මට මේ මගේ වෙනත් වෙනත් සිතුවිලි මගේ හිතට එන එකට මොකද්ද මට කළ යුත්තේ කියන එකට උපදෙසක් ඔබ වහන්සේගෙන් අවශ්‍යයි. එහෙමයි. ඉතින් ඒ සිතුවිලි අම හිතන්නත් ඕනද ඕනන්නේ නැද්ද මොකද කියන්නේ? නෑ හිතන්න ඕනාවක් නැහැ ඒ වෙලාවට. නමුත් ඒව ගලාගෙන එනවා. එහෙමයි. මැනිනේ ඔය එන සිතුවිලි නැත්තම් ඒ දකින සිතුවිලි මම මෙන්න මෙහෙම වචන දෙකකට ගොනු කළොත් ඔබතුමිය මට පොඩ්ඩක් කියන්න ඕන මොකද්ද හරි එක කියලා. අංක එක හිතනවා. අංක දෙක මට හිතෙනවා. මං ආයි කියනං අංක එක මම හිතනවා. අංක දෙක මට හිතෙනවා. මේ කියන දෙක දෙකක් දෙකක්ද මෑණියනි? දෙකක් දෙකක්. එහෙමයි රයිට්. එහෙමනම් කියන්න බලන්න ඔබතුමිය දැකපු දේ මම හිතපු එකක්ද උනේ? ඒ කියන්නේ ඔබතුමියගේ මනාපෙන් හිතපු එකක්ද උනේ? මට හිතිච්ච එකක්ද උනේ? මට මම දැන් දැන් ඔබතුමිය හිතාමතා හිතුවේ නැහැ. හිතට ආපු සිතුවිල්ලක්ද ඔය දැක්කේ? මොකද උනේ? හිතාමතා එතකොට මෑණියනි ඔයකෙදි අපිට හදා ගන්නට හෝ සකස් කර ගන්නට නතර කර ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් තියෙන්නේ එක මේක පැත්ත තමයි මම හිතනවා කියන කොටස. හේතුව ඒක මම මනාවෙන් කැමැත්තෙන් බාහිර විදිහේ බලපෑමකින්ම කරන එකක්. හැබැයි මට හිතනවා කියන්නේ ඒක මගේ දෙයක් නෙවෙයි, හිතේ ස්වභාවය. සාමාන්‍ය ජීවිතේ අපි සාමාන්‍යයෙන් මෑණියනි හිතන අය, කල්පනා කරන අය, සිතුවිලි වල ඉන්න අය එහෙම ඉඳලා එක්තරා අවස්ථාවකදී භාවනාවට එනකොට අර තියෙන පුරුද්ද අරගෙන එනවා වෙන්න පුළුවන්. ඒ තියෙන විදිහට අපි තාමත් චුට්ට චුට්ට එහෙම දුවනවා වෙන්න පුළුවන්. හැබැයි හිතට කියලා දෙන්න වුණාම හිතන එක විතරක්ම නෙවෙයි ඔය හිතට කරන්න පුළුවන් හපංකම කියලා එයාට උගන්නන්නට පටන් ගත්තාම හිත තැම්පත් කරගෙන ඉන්නත් පුළුවනි කියන ආදී වශයෙන් කාරණාව උගන්නනකොට එයා ඔය හිත දුවන එක නතර කරගන්න උත්සාහවන්ත වේවි. හැබැයි ඔය දුවන හිතට දැන් මට හිතෙන එකට මමත් හිතන්ට වුණොත් එහෙම ඒකට බැලලා මමත් හිතන්ට පටන් ගත්තොත් එහෙම දැන් අර හිතට දුවන්ට අපි තෙල් ගැහුවා වගේ වෙන අපි ඉඳලා දුන්නා ආන් එතකොට ওই වැඩි චුට්ටක් වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම දේ තියෙන්නේ හිත දුවනවා නම් හිත දුවන එක දැකලා බලන්න ඕන මේක මම හිතන එකක් නෙවෙයිනේ. අහිනම් මේක තමයි හිතේ. ඒක මම කරන්නේ නෙවෙයි මේක හිතේ හැටි නං හිතේ හැටි තමයි මේක කියලා ආපහු භවනා අරමුණට කැමැත්තෙන් මේ එක යන්නේ හොඳම දේ. අරමුණ කියලා කියන්නේ ශරීරයේ බලන එක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දෙකට එන එක ලාභයි. ඒත් ඒක ආනාපාන ක්‍රීරින්ටත් පුළුවන් කාරි නැහැ. හිත යනකොට අපි ඕකට ආකල්පයක් තියෙන්න පුළුවන් අදත් ගියා අම්මපා මේ හිතේ හැටි අරේ මේ කියලා. එහෙම නැතුව අපි උත්සාහවන්ත වෙන්න පටන් ගන්න ඕන මෑණියනි. මධ්‍යස්ථ මනධාරී බොහොම කැමැත්තෙන්ම බොහොම මෛත්‍රියෙන්ම ඒ දුවන හිතටත් දුවන්ට ඉඩ දෙන්න ඒක දකින්න සිහියෙන්ම නැත්තම් මෛත්‍රිය තුලින්ම දකින්න දැකලා ආප ඕමත් මධ්‍යස්ථ මනධාරීත්වයෙන් තුලින්ම අපේ පරණ පුරුදු ශරීරයේ දකින්න බලන්න එන අවස්ථාව හදාගන්න. මේ කාලයක් තිස්සේ නැත්නම් කිසි භවනා වාරයක් කීපයක් තිස්සේ සිද්ධ කරන්නට වුණාම
අපිට තේරුම් ගන්නට පටන් ගනීවි මම මේකට ඇඟිලි ගහපු හින්දා මෙච්චර කාලයක් හිතවිලි දුර තියෙන කියලා. මෙතම කියනවා සමාන ජීවිතයේදී අපි හිතනවා අපිට අපි පුරුදු කරගත්තේ හිතන එක. සමාන ජීවිතයේදී සිහියට තැන දෙන්න පටන් ගත්තොත් එහෙම එහෙම නැතිනම් කරන කියන දේවල් සිහියෙන්ම කරන්න පුරුදු වුණාට පස්සේ අර සිතුවිල්ලට තැන දීලා ඒකට යන කාලය වෙනුවට එයා සිහියෙන් ආයෝජනය කරන්න ඉගෙන ගනී. ඒක ලොකු ලාභයක් වෙන්න පුළුවන් පසු කාලේ ඉඳන්. හොඳයි. හොඳයි ස්වාමීනි. හොඳයි වහන්සේට පින් නිර්වන් සරණයි. ආදර සරණයි මන්නේ. බෝලං කන්දෙන් තව ආයි නෑ. එහෙමයි. නිමල් මහත්තය ඔබතුමා කතා කරනවද? නෑ අවසරයි ස්වාමීන් වහන්සේ මම අර අසනීප තත්ත්වයේ ඉන්න මට ඉගෙන බැරි වුණා. එහෙමයි. ඊළඟ සැරේට හරියයි කියලා හිතනවා ඉතින්. අර නිදිමත ගතියම වැඩි සේම ගතිය අර ඔය ගන්ටොන් මහත්තයා ඒ ගන්ටොන්. එහෙමයි එහෙමයි. අන්දයි තිරුවන් සරණයි. ඔබයි තිරුවන් සරණයි. කටහඬත් ගොඩක් වෙනස් වෙලා තමයි. එහෙමයි. අද දවසේ එහෙමනම් අපේ මං හිතන්නේ ගැටළු සමාප්තයි. කටිටි යෝජනාවක් කරනවා තමන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අර රේස් ද හෑන්ඩ් කියන මහිතන එකක් තියෙනවා අතුස්සන්ට කියලා. ආංගික කරන්න කියලා. එතකොට ලේසි. එහෙම වුණත් එහෙම හොයාගන්න පුළුවනි. ඉතින් මම බොහොම සතුටු වෙනවා ඔයත් සම්බන්ධ වුණාට. අද දවසේ ඇත්තම කියනවා නම් භාවනාවේ මට කියන්න ඕන වෙලා තිබිච්ච ලොකු පැත්තක් ගැන කතා බහ කරා. මම හිතන්නේ ලබන සතියේ ඉඳලා ආනාපානසති සූත්‍රය ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙයි. මෙච්චර කාලයක් ඇත්තම කියනවා නම් කරේ සිහියට ප්‍රධාන තැන දෙන්නේ කොහොමද? සිහියට ප්‍රධාන තැන දී යුක්ති වුණ දේවල් වලද කියන එක ගැන කියලා දෙන එකම තමයි. මේ ටික මට කරන්න ඕනකම තිබ්බා. මොකද ඕවා නොදැන අපි භාවනාව පටන් ගත්තාම තමයි මේ හුස්මම හොයන්ට ගියාපම තමයි මේ අලකලංචි ඔක්කොම ටික තියෙන්නේ. ගැටලු ටික තියෙන්නේ. මොකද දැන් දන්නවා මේවත් සිහියට ගන්න පුළුවන් දෙයක්. ආනාපානය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් ආදී වශයෙන්. ඒක ඉගෙන ගන්න උනහම ඒවත් එක භවනාව කර ගන්න කිතුනහම මම හිතන්නේ අපිට මේ ගමන යන්න ලේසි වේ. ඒසේ මේවා කියලා බලාපොරොත්තු වෙනවා සුපුරුදු පරිදි. මම අදත් කැමති පිං අනුමෝදනා කරන්න අනුරුද්ධ ප්‍රියංකර මහත්තයාට. ඊයේ දවසේදී එතුමාගේ අවසාන කටයුතු සිද්ධ කළා. මම හිතන්නේ මෙල්බන් නගරයේදී වුණේ. මමත් ඒ පරිසරතාන සජීවීව නැරඹ බැලුවා. මේ වැඩසටහන පටන් ගත්ත කාලේ ඉඳලා අද වෙනකම්ම සම්පූර්ණ ඒ පටිගත කිරීම සිදු කරන්නේ ඒවා සංස්කරණය කිරීම සිදු කරන්නේ ඔක්කොම කරන්නේ අනුරුද්ධ ප්‍රියංකර මහත්තයා අපිට අරන් දුන්න එතුමාගේ ධන පරිත්‍යාගයෙන් ජනිත වෙච්ච පරිගණකේ හරහායි. ඉතින් ඒ දේ ලබලා දෙන්න එතුමට මම හිතන්නේ රංජිනී මෑණියෝ එක කෝල් එකයි දීලා තිබ්බේ. හෝ මැසේජ් එකක් දාලා තිබ්බේ මෙන්න මේ එකක් අපේ හාමුදුරු කෙනෙක්ට ඕන වෙලා තියෙනවා. පුළුවන් විදාරන් දෙන්න කියලා. එහෙම ඒ වචනයත් එක්ක තමයි එතුමායි කටයුතු කරලා තිබ්බේ. ඒ ඒ ඒ විශ්වාසයේ තියලා ඒ විදිහට කටයුතු කරපු ඒ ගුණේ හින්දා තමයි ඔබ අප සෑම සියලු දෙනාටම බොහෝ පිරිසකට ධර්මයේ ලබා ගන්නට අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. නැත්නම් ඒ කාලේ මම සම්පූර්ණ ඔය වැඩ ටික කොහොම කරේ දුරකතනේ. දැන් වෙනකන් මේ තාක් වෙනකන් අපිට මේ කටයුතු කරන්න ඒ අවස්ථාව සලසලා දුන්න අනුරුද්ධ ප්‍රියංකර මහත්මයාට අද දවසේදී අපි මේ සිදු කරගත් කුසලයත් සතුටු සිතින් අනුමෝදන් කරන්නට මනාපයි. සමහරක් වෙලාවට එතුමායි ඉඳලා තියෙන ජීවිතයේ හැටියට පින් ඕන නැති වෙන්නත් පුළුවන්. නමුත් අපේ යුතුකමක් තියනවා ඒත්තන්ගේ ගුණ පරාමර්ශනය කරන්න සිපත් කරන්න. එතුමා වගේම අපේ නමින් මේ පරිලෝකයේ සියලු මනගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් ප්‍රසදාන මොදනා වේවා. සතුටු සතුටු සාදු 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 සුකර ස්වාමීන් වහන්සේ හන්ද මයන් ධම්ම කතායේ සාදුකං එමයි හන්ද මයන් ධම්ම කතායේ සාදුකං දදාම සීමී සදාම් දේශනා කුසලයේ අප සියලු දෙනාම සාදුසිතින් අනුමෝදන් වෙමු. එමෙන්න මේ කුසලයෙන් ඔබ වහන්සේට කිසිම කායික මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතකම නිදුක් නිරෝගී වූ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදා වැඩි දියුණු වීමට මේ කුසලයේ හේතු වාසනා වේවා. මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන අවබෝධ වෙත්වා. සියලු දෙවියන්ට සහ අප වෙනුවෙන් මියගිය ඥාතීන්ටද මේ කුසල් අත්පත් වෙත්වා.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලවේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදීරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.